දැනට දින 3කට පමණ පෙර මේ පුද්ගලයන් යාපනය මහනගර සභාව විසින් රාජකාරී සඳහා මහාමාර්ගයේ යොදවා ඇති බවට තවදුරටත් පොලිසියට තොරතුරු වාර්තා වුණා. මොවුන් සඳහා යම් නිලැඳුමක් ලබා දී ඇති බවත් ඒ නිලැඳුම LTT ත්‍රස්තවාදීන් විසින් යුද සමයේදී LTT පොලිසිය නමින් පවත්වාගෙන ගිය ආයතනයක පුද්ගලයන් ඇඳ සිටි නිලැඳුමකට සමාන නිලැඳුමක් බව යාපනය පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධ තොරතුරු එක් රැස් කරනු ලැබුවා. ඒ වගේම මහජන සාමය පිළිබඳ ගරු අමාත්‍ය රියාත් බිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. එම විමර්ශනයට අනුව යාපනයේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඒ වගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවගේ ප්‍රකාශ සටහන් කළා. ඉන් අනතුරු අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් තාවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිලැඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි ඒ LTT සංවිධානයේ නිලැඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීමක් 2011 අගෝස්තු මාස 11 දින අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඒ අනුව මෙය වරදක් වෙනවා. එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් නැමැති 37 පුද්ගලයා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම මෙසේ අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය භාරයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.